කිලිනොච්චි හා මුළුතු ජනතාව අතර බෙදහැරීම සඳහා ඉන්දිය රජය ලබා දුන් ආහාර ආධාර රැගත් ලොරි රථ 60ක් ඕමන්ත මුරපොළට අද ළඟා වුණා. කිලිනොච්චි හා මුළුතු දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර රතකෘස කමිටුව මෙම ආහාර ද්‍රව්‍ය LTTE ග්‍රහණය පවතින ප්‍රදේශවල ජනතාවට හෙට සිට බෙදහැරීමට නියමිතයි. රජය මගින් සහ එක්සත් ජාතීන්ගේ ආහාර ආධාර වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක මුදල් නොගත් ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදහැරීමේ වැඩපිළිවෙලට අමතරවයි මෙය ක්‍රියාත්මක වන්නේ. මේ අතර LTTE ග්‍රහණයෙන් මිදී රජයේ පාලන ප්‍රදේශ වෙත අකණ්ඩව ජනතාව පලා යමින් සිටිනවා. අද දිනේ මුහුදුකොටි LTTE සමාජිකයෙකු සිය මව හා පියා රැගෙන ඕමන්ත මුරපොළ වෙත පැමිණ සිටියා. බලහත්කාරයෙන් රැගෙන ගොස් විශ්වමඩු මුහුදුකොටි කඳුරේ තමාට ආයුධ පුහුණුව ලබා දුන් බව මෙම LTTE සමාජිකයා ප්‍රකාශ කරනවා. තවදුරටත් හමුදාව සමග සටන් කළ නොහැකි බව LTTE සමාජිකයන්ට දැන් තේරුම් ගොස් ඇති බවත් තම ජීවිත බේරාගෙන පැන යාමට සෑම පහළ සමාජිකයෙකුම උත්සාහ කරන බවත් මොහු පවසනවා. තමාට පිටුපසින් සාමාන්‍ය ජනතාව 37 දෙනෙක් පලා යමින් සිටි බවත් සේබමඩු ප්‍රදේශයේ ආරුවක් පසු කිරීමේදී ඔවුන් LTTE-ට හසු වූ බවත් මොහු සඳහන් කරනවා. තමා ඉතා අමාරුවෙන් පැනගත් බවත් සෙසු පිරිසට LTTE මුගුරු වලින් පහර දෙමින් රැගෙන යන දුටු බවත් අප සමග මොහු ප්‍රකාශ කළා. සාමාන්‍ය ජනතාව LTTE ප්‍රාණ අපකරුවන් බවට පත්ව ඇති බවත් LTTE ඔඩු සුඩාන් වලින් ඉහළට එම ජනතාව බලහත්කාරයෙන් පලවා හරිමින් සිටින බවත් මොහු සඳහන් කරනවා. 30 පෙරකට වන්දනාංගල් වන්දඩතල ඉඩේලා වන්දාවෙල් තිරතිනවේ. ஏகම් වන්ද කාඩ් කෙරෙන්දද நாங்க ரோட்டால வந்தோம் தடத்தில திடீரென்று வந்து எங்களை வந்து திரத்தினவே திரத்தினடத்தில அன்ன எல்லா தொடுப்பு வைக்கும் போய் மோடை கைகள் காசு எல்லாம் வைக்கலாம் விட்டுட்டு நாங்க காட்டில்